මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා හෙළ වීරයෝ YouTube නාලිකාවෙන් එන තවත් වැදගත් වීඩියෝවකට. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ ලංකාවේ පවතින ඉතා සුන්දර ස්ථානයක් වන තාරකා කොටුව පිළිබඳවයි. අපි යමු වීඩියෝවට. මාතර තාරකා කොටුව ශ්‍රී ලංකාවේ මාතර නගරයේහි දොරටුවේ සිට මාතර කොටුවට ආසන්න වශයෙන් මීටර් 350ක් එනම් අඩි 1150ක දුරින් නැගෙනහිර නිල්වලා ගම් ඉවුරෙහි පිහිට ඇති තරුවක හැඩැති කොටුවකි. 1765 වර්ෂයේදී ලන්දේසීන් විසින් ඉදිකර ඇති මෙම කොටුව මුලින්ම හඳුන්වා දී ඇත්තේ රූට් 11 යන නමිනි. ක්‍රිස්තු වර්ෂ 1640 වන විට ලන්දේසීන් මාතර ප්‍රධාන බලකොටුව ඉදිකර තිබූ නමුත් ඒ රට තුලින් පැමිණෙන ප්‍රහාරවලින් අවදානමකට ලක් විය හැකි බව සොයා ගන්නා ලදී. වර්ෂ 1762 දී මහනුවර රාජධානියේ පිටු බලය රැගත් සිංහල හමුදා කොටුවට පහර දී එහි බලය අත්පත් කරගත්හ. ක්‍රිස්තු වර්ෂ 1763 දී ලන්දේසීන් කොටුවෙහි බාලන බලය නැවත ලබාගත් අතර එම වර්ෂයේදී ගංගාවෙන් බිහිවන ප්‍රහාරවලින් ප්‍රධාන කොටුව රැක ගැනීම සඳහා නැගෙනහිර නිල්වලා ගම් ඉවුරෙහි තවත් කුඩා කොටුවක් ඉදිකිරීම ආරම්භ කළහ. මෙම තාරකා කොටුව සෑම දිශාවකම ප්‍රවේශයන් ආවරණය කිරීමට විශාල කාලතුවක්කු 12ක් සඳහා අවකාශයේ සපයන කොන්හයේ තරුවක අසමසම හැඩයකින් ඉදිකර ඇත. ප්‍රාකාර බෑවුම හෙවත් පිටත බිත්තිය මීටර් 7.5ක් පමණ පළල අතර මීටර් 6ක් පමණ පළල හා මීටර් 3.1ක ගැඹුරු දිය අගලකින් වට වී ඇත. කොටුවේ ප්‍රාකාර බිත්ති ග්‍රැනයිට් පාෂාණ සහ කොරල් වලින් ඉදිකර ඇති අතර අඩි 14ක් පළල වේ. ලන්දේසීන්ගේ ප්‍රධාන බලකොටුවෙන් ආධාරගෙන ශක්තිමත් වීමට පෙර ප්‍රහාරයක් දරා ගැනීමට අවශ්‍ය කුඩා ආරක්ෂක සීනාවක් හා ආහාර සැපයුම් හා ප්‍රමාණවත් තරම් උණ්ඩ රඳවා තබා ගැනීමට මෙම කොටුව ඉදිකර ඇත. තාරකා කොටුව තුළ සිරමැදිරි දෙකක් හා එහි මැද්දේ ජලය සැපීමට අඩි 9ක විස්කම්බයක් සහිත ලිඳක්ද පැවතුණු අතර කානු පද්ධතිය අභ්‍යන්තර වූ අතර මෝසම් වැහි වලින් එකතු වූ ජලය දියාගල කරා බැහැල කරන ලදී. ප්‍රධාන දොරටුවට ඉහළින් කොටුව ඉදිකළ දිනය සඳහන් කර ඇත. ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ ලාංඡනය සහ ප්‍රාකාර සිංහ රූප දෙකක් පසකින්ගත් ආණ්ඩුකාර ලාංඡනය ඔබවා ඇත. කොරල් වලින් පිරියම් කර ඇති තාරකා කොටුවේ පිවිසුම් දොරටුව රඩූන් 1763 ලෙස සරසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාර ලූබට් ජන් බැරෝන් 11 අනුස්මරණය කරමිනි. ගොඩනැගිල්ලේ වහලය මුලින් පොල් අතු වලින් සෙවලි කර තිබූ අතර පසුව මැටි උළු වලින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම තාරකා කොටුව ලන්දේසීන් විසින් ඉදිකළ අවසාන ප්‍රධාන ආරක්ෂක ස්තම්භය ලෙස සැලකෙන නමුත් එහි ඵලදායිතාව ඔප්පු කිරීමට කිසි දිනක අවස්ථාව නොලැබිනි. ක්‍රිස්තු වර්ෂ 1796 දී ශ්‍රී ලංකා භූමිය යටත් කර ගැනීමත් සමග ලන්දේසීන් තාරකා කොටුව බ්‍රිතාන්‍යයන් වෙත බාර දුන්හ. බ්‍රිතාන්‍යයන්ගේ පරිපාලන කාර්යාලයක් ලෙස භාවිත කළ අතර 1965 සිට එය පුස්තකාලයක් බවට පත් කෙරුණා. පසුව 1975 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අත්කර ගන්නා තුරුම එය පුස්තකාලයක් ලෙස භාවිත කරන ලදී. තාරකා කොටුව පසුව ප්‍රතිසංස්කරණය කර ඇති අතර දැනට මාතර ඉතිහාසයේ එළි දක්වන කෞතුකාගාරයකට ඉඩ පහසුකම් සපයන කෞතුකාගාරයක් වෙනවා. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට ලයික් කරන්නත්, වීඩියෝ එකේ වැරද්දක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්නත්, හෙළ වීරයෝ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ දැනුම ගේන වීඩියෝකින් හමු වෙමු.